මානුෂීය ආධාරරගත් තවත් ට්‍රක් රථ 14ක් ගාසා තීරයට ළඟා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඒ අනුව සති දෙකකට වැඩි කාලයක් තුළ එවැනි බෙදාහැරීමක් සිදු වූ දෙවන අවස්ථාව මෙය බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. එක්සත් ජාතීන්ගේ ආධාර ප්‍රධානී මාටින් ග්‍රිෆිත්ස් පැවසුවේ මෙය පලස්තීනුවන්ට තවත් කුඩා බලාපොරොත්තුවක් වනු ඇති බවයි. කෙසේ නමුත් ඔවුන්ට තවදුරටත් අත්‍යවශ්‍ය ආධාර අවශ්‍ය කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුම් දී තිබෙනවා. මේ අතර ඇමරිකාව එක්සත් රාජධානිය කැනඩාව ප්‍රංශය ජර්මනිය සහ ඉතාලියේ යන රටවල නායකයන් ඊශ්‍රායලයට නැවත නැවතත් සහාය පළ කර ඇති බව විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා. එමෙන්ම සිවිල්වැසියන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා නැවත කැඳවීමක්ද නිකුත් කරමින් ඒ බව දැනුම් දී ඇති බවයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. එමෙන්ම සතියන්තයේ ඊශ්‍රායල් හමුදාව ගාසා තීරයට ගුවන් ප්‍රහාර තීව්‍ර කිරීමට ප්‍රතිඥා ලබා දුන් අතර තාමත් උතුරේ සිටින පලස්තීනුවන්ට දකුණට පලා යන ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා. මේ අතර ගාසා තීරයේ තවත් රෝහල් කිහිපයක් ආසන්නයේ පිපිරීම් වාර්තා ඊශ්‍රායල් හමුදාව විසින් එම ප්‍රහාරවල වගකීම මෙතෙක් බහරගෙන නොමැති බව විදේශ වාර්තා පෙන්වා දෙනවා. කෙසේ වෙතත් මෙම යුද ගිනිදැල් වහානි වී ගොස් සමය උදා වේවා යන්නේ අපගේ ඒකායන ප්‍රාර්ථනයයි. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.